अपोई अम्मत को ना अद सेनसुरा दा अनि कदम विलाव पाहा मारे अपे अलुत वेड सटान पेनवन ने पेई को मे टोमिया मगे सहोदर निवेदक तुमा मेहेम वेड सटान करन्न बे समहार निवेदक यो वगे विनाडीयत तीलेन हदनोद मंद हि हि मंग ओक्कोम अहगेन हिटिए मट ओन कले मंग नेतु ओया मे वेड सटान करन हटी हंगिला बलन्न उन පටන් ගත්ත විතරයි දුරකතන නාද වෙනවා බලන්න ටොමි සින්දු ඉල්ලන කෙනෙක්ද දන්නේ ආයිබෝවන් ආ මම ටොමි ඔව් කිටියක් තියනවා කිටියක් තියනවා ඔව් ආහා මට ෆේවරිට් සොංග් එකක් දෙනවද නෑ 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 මේක ෆේවරිට් සොංග්ස් දෙන වැඩසටහනක් නෙමෙයි මම සොංග් එක ලිසන් කරන්න අපේ අක්කි තාත්තී අම්මි නෑ 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 එහෙමයි මෙහෙ නෑ බොහොම ස්තුතියි මේ මිනිස්සුන්ට වැඩ නැද්ද මන්ද පැය 24ම සින්දු ඉල්ලනවා රටක් හැදෙයිද ටොමියෝ එවුන නේද කතා කළ භාෂාව ඒක තමයි දැන් විලාසිතාව මේ වහන අපේ අයොත් නරක් වෙනවා දැන් අපේ පන්ති සමහර කුක්ක බුරන්නේ භාෂා දෙකකින් එයි අපේ පෝස්පටෝන් ඒගොල්ලන්ටත් මෙලෙඩේ බොවිලා ඤෑව් ගන්නෙත් කවලම් භාෂාවෙන් අපි පුංචි සත්තුණත් අපේ රටේ භාෂාවට ආදරේ දන්නවද අපේ අම්මා සමහර ටීවී චැනල් බලන්න දෙන්නෙත් නැහැ රේඩියෝ චැනල් අහන්න දෙන්නෙත් නැහැ අපේ අම්මා තේමයි අපේ ගෙදර බබාගේ වැඩිම මොබයිල් එකෙන් ගේම් ගන්න එක නැත්තම් කම්පියුටරෙන් සෙල්ලම් කරන එක අපේ තාත්තයි අම්මයි දෙන්නම අපිගෙන හොඳ හිවිල්ලෙන් ඉන්නේ දවසක් තාත්තා මට කිව්වා තාක්ෂණයේ දියුණු වෙනකොට ගොඩාක් අය අරගන්නේ වැඩකට නැති දේවල්ලු ඉස්සර අපේ සීයා නිතර කියන කවියක් තමයි තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා ඉසඩ මනවත් වතුරෙන් වල නොහෙනා කෝප වුවත් රජ මැති දුන් ගත නොහෙනා උගත මනාශිල්පයමයි මතුරැකේනා සීයා මේ කවිය පාඩම් කරගෙන තියෙන්නේ සීයා හිටපු ගෙදර වෙද මහත්තයාගෙන් මට දවසක් හරි කේන්තියක් ආවා ගැටියෝ අපේ ගෙදර පොඩි බබා වැරදි කළාම එයාගේ අම්මා බලු වලිගේ උණපුරුක දාලවත් දිගාරින්න බෑයි කිව්වනේ එයාලට මොකටද අපේ වලිග අපේ බබාටත් සමහර වැඩවලදී හොර පූසා වගේ කියලා කියනවා මන්නම් ඕන්ට කේන්ති ගන්නෙ නෑ හොඳයි නංගි මල්ලි අපි දෙන්නගේ අලුත් වැඩසටහනේ ඕගොල්ලන්ට ගොඩාක් දේ ගෙනත් දෙනවා ඔව් නංගි මල්ලි අයියේ අක්කේ ටොමියයි කිටියයි වැඩසටහන අද ඉඳලා සෑම සෙනසුරාදාවකම පස්වරු 5:30ට අපි ගෙන එන්න සූදානම් අයබෝන් මම අලුත් වැඩසටහන නරඹමුණු ඉන්නේ ඕගොල්ලෝ මටත් අවස්ථාවක් දෙනවා කිව්වට දුන්නේ නෑනේ. අනේ සමා වෙන්න ආවෝ. අපි දෙන්න පොඩ්ඩක් නංගිල මල්ලියට කතා කළා. ඔයාව මතක් කළා නෙමෙයි. මේ වැඩසටහනේ මුලින්ම තියෙන ඔයාගේ විශේෂාංගය. හොඳයි එහෙනම්. අපි හරිහවව සම්බන්ධ කරගමු. ආදරණීය නංගි මල්ලි. අයියේ අක්කේ. මම තමයි කුමාර්තුංග මුනිදාස මහත්තයා හඳුන්වලා දීපු. හා හා හරිහවව. ඉස්සර අපේ අය බෙලිගෙඩි වලට බය වුණාට මම බය නෑ. මම රැවටෙන්නෙත් නෑ. මම දුවන්නෙත් නෑ. තල්ගස්සට බුදිය ගන්නෙත් නෑ. දූල පුතාලට ගොඩාක් ආදරය කරපු ඒ මහා පඬිතුමා කුමාර්තුංග මුනිදාස මහත්තයා ඕගොල්ලන්ට ලියපු ගීත කුමරගී මම මාසෙකට එක බැගින් කියලා දෙන්නම්. මෙම ගීතය මේ මාසය පුරාම මම ප්‍රතිවාදනය කරන උපසිරසි සහිතව. ඕගොල්ල හැමෝම විකාශය වෙන ගමන් ගායනා කරලා ගීතය උරු වෙන්න ඕන. ගීතයේ තේරුමත් කියලා දෙනවා. හොඳයි. එහෙනම් බලන්නකෝ. කුමාරතුංග මුනිදාස මහ පඬිතුමා කවියෙක් පමණක් නොවේ වීරණ ඇදුරෙක් පමණක් නොවේ එතුමා බොහොම ගැඹුරු චින්තකයෙක් ඒ නිසා මේ ළමයිට වුණත් මල්බස් කියන මේ පැදි පෙළ ලිව්වහම පොඩි පොඩි ප්‍රහේලිකා ටිකක් මේ කවි පෙළ තුළට දැම්මා ඔන්න මම මේ ප්‍රහේලිකා දෙක තුනක් මේ දරුවන්ට තේරුම් ගන්න විස්තර කරලා දෙන්නම්
මේ බලන්න නොඑන පිනිස ලකුණක් ලෙස මේ වදගස පාමල් රස එන්නෙපයි කියන වගේලු මේ වදගහ මේ වදමස් වද මල් මොන පාටද තද රතු රතු පාට වුණහම ඒක අනතුරු වැගවීමේ ලකුණක්නේ ඉතින් කුමාරතුංගයන් මෙතන පොඩි ප්‍රහේලිකාවක් දැම්මා රතු පාටයි කියලා කියන්නේ නැතුව මේ වදගහ දිහා බැලුවහම අපිට හැඟෙනවලු මේ වදගහ කියනවලු ඔන්න එන්නෙපයි කියලා ඒකෙන් තේරුම් ගන්න ඕනේ මොකද්ද වදමල් තද රතු පාටයි කියලා මහ පුදුමේකි මලක මලකි නැහැ එහි සකි සමනලේකි ප්‍රහේලිකාව කියලා උත්තරයක් කිව්වා මොකද්ද මේ කියන්නේ මලක් උඩට සමනලේක් වහලා සමනලයා කොච්චර වර්ණවත්ද කිව්වොත් තවත් පළක් වගේ ඉතින් මේ පාසලට එන කුඩා දැරියක් හිතනවා අනේ මේ මලක් උඩ තවත් මලක් නේ කියලා. ඉතින් ඒ ප්‍රහේලිකාව කුමාරතුංගයන්ම විසඳනවා ගුරුවරිය වෙන්න ඇති. නැහැ එහි සකි නෑ යාළුවා. එතන මලක් නෙවෙයි මලක් උඩ මලක් නෙවෙයි. ඒ ඉන්නේ සමනලෙක්. එතකොට බලන්න මලක් මෙහෙම කිඳිරි ගෑම නෑ සිමි මම කාලෙක කිසිම. ඔන්න මලක් කිඳිරි ගන්නවලු. කුඩා නංගි කෙනෙක් කියනවා. ඒ මොකද මල තුලට මී මැස්සෙක් ගිහිල්ලා. කොයි වගේද? ළඟ පාසල. ওই ළඟම පාසලක් තියෙනවනේ. නිසා මේ මල මතුරාතොල උගනී බල. ওই පාසලේ ඉන්න ළමයි කවි කියනකොට, සින්දු කියනකොට මල අහගෙන ඉන්නවලු. මලත් මේවා ඉගෙනගෙන. මල ඔන්න මතුර මතුර සින්දු කියනවා වගේලු. එහෙම නෙමෙයි. මල ඇතුළට මී මැස්සෙක් ගිහිල්ලා රුං රුං රාදේ නගිනකොට මේ කුඩා දැරිය හිතනවා මලක් කිඳිරි ගන්නවා කියලා. ළඟ පාසල නිසා අකුරු ඉගෙනගෙන ඔන්න සින්දු කියනෝයි කියලා. මේ වගේ රසවත් ප්‍රහෙලිකාත් කුමාරතුංග මුනිදාස මහ පඬිතුමා මේ ගීය තුලට ඇතුල් කරලා තියෙනවා. මේ ගීය අහලා රස විඳින මේ දූලා පුතාලත් කුමාරතුංග මුනිදාස මහ පඬිතුමාගේ ළමා පොත් රස අරන් හදාරා බලන්නට ඕනේ. Bandu visit, malati pasata, roots.
පාඩම් කරගෙන ගායනා කරන්න ඕනේ. අපි ආයෙත් ලබන සතියේදී හමු වෙමු. මම දැන් මැදිරියේ සිටින ටොමීට හා කිටීට වැඩසටහන බාර දෙනවා. හරිහාවට ගොඩාක් ස්තුතියි. අපේ සහෝදර හැමෝටම වටිනා යමක් දුන්නට. ඔව්, හරිහාවට මගෙත් ස්තුතිය. කිටියෝ, මට හම්බුණා දවසක් අපේ ගණන් ගුරුතුමා මට ගණිත විනෝදය ගැන කියලා දුන්නා. අනේ, මමත් හරියසයි ගණිත විනෝදයට. මම දැන් එතුමා අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්නවා. ආයිබෝන් ගුරුතුමනි. ආයුබෝවන් ටොමියෝ. ටොමියට වෙච්ච පොරොන්දු අමතක කරන්න බෑ. මට ටෙලිවිෂන් එකේ අවස්ථාවක් ලැබුණම ගුරුතුමා අමතක වෙනවය. හැබැයි හුඟක් අයට එහෙම වෙනවා. ඒක ඇත්ත කිටියෝ. අපේ දරුවන්ට හොඳ ආදර්ශයක්. මුල අමතක කරන්න හොඳ නෑ. එහෙනම් ගුරුතුමනි, ඔබතුමාගේ වැඩසටහන ඉදිරිපත් කරන්නකෝ. ඔගොල්ලොත් සහය දෙන්න. මම අද කියලා දෙන්නේ ඔබේ පවුලේ සහෝදර සහෝදරියන් ගන්න සොයන හැටි. ගණිත විනෝදය. ඔන්න රූපවාහිනිය බලන දුවල පුතාලා කොලයක් කරන් ලෑස්ති වෙන්න ඕන. මෙන්න මේවා තමයි පියවරයන්. මුලින්ම සහෝදරයන් ගන්න හිතේ තියාගෙන ඔබට සිටින සහෝදරයන් ගන්නට දෙකක් එකතු කරන්න. හරිද? ඊට පස්සේ ඒ උත්තරේ දෙකෙන් වැඩි කරලා එකක් එකතු කරන්න. ඊටත් පස්සේ ඒ උත්තරේ පහෙන් වැඩි කරලා ඒ උත්තරේට සහෝදරයන් ගණන එකතු කරන්න. හරිද? දැන් මේ ලැබුණු උත්තරෙන් 25ක් අඩු කරන්න. දැන් හරි. ලැබිච්ච උත්තරේ එක ස්ථානෙන් සහෝදරයන් ගණනත් දශ ස්ථානෙන් සහෝදරයන් ගණනත් ලැබෙයි. තේරුණා නේද? හොඳයි ගුරුතුමනි, අපිත් හදලා බලමු. උදාහරණයක් කියමුද? අපි හිතමු කිටියට සහෝදරයන් දෙන්නෙකුයි එක සහෝදරයෙකුයි ඉන්නවා කියලා. දැන් පටන් ගන්න. මුලින්ම සහෝදරයන් ගණන එකතු කිරීම. දෙක. කිටියට සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. එතකොට දෙකට දෙකක් එකතු කළාම පිළිතුර හතරයි. දෙවන පියවර. මේ උත්තරේ දෙකෙන් වැඩි කරලා එකක් එකතු කරමු. හතර දෙකෙන් වැඩි කරලා ඒකට එකක් එකතු කරනවා. එතකොට උත්තරේ නවයයි. තුන්වන පියවර. මේක පහෙන් වැඩි කරලා සහෝදරයන් ගණන එකතු කරමු. නමය පහෙන් වැඩි කරලා ඒකට එකක් එකතු කරනවා. එතකොට උත්තරේ 46යි. හතරවන පියවර. පිළිතුරෙන් 25ක් අඩු කරන්න. ඒ කියන්නේ 46න් 25ක් අඩු කරන්න ඕන. එතකොට උත්තරේ 21යි. දැන් හරි. එක ස්ථානය එක්කෙනයි. ඒ තමයි සහෝදරියෝ ගණන. සහෝදරයෝ ගණන දශස්ථානය දෙන්නයි. කිටියට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. දැන් ඔක්කොටම තේරුණානේ? අපූරු ගණිත සෙල්ලමක්. මේක හොඳ ගණිත විනෝදයක්. එන පාර තවත් එක ගණිත විනෝදයක් කියලා දෙමු නේද? ඔව්. ලබන සතියේ තවත් ගණිත විනෝදයක් අරගෙන එන්නම්කෝ. එතකන් යාලුවත් එක්ක මේ ගණිත සෙල්ලම කරන්නකෝ. ආදරණීය යාළුවනේ, අපි අලිගුරුතුමාට ස්තුති කරමු නේද? අලිගුරුතුමනි, ගොඩාක් ස්තුතියි. අපි අලුත් වැඩසටහනේ ඊළඟ කතාව මගින්. හොඳයි, කිටිත් ලෑස්ති පිටෙන බව මම දන්නවා. මේ තමයි අපේ ගමේ උගතගේ කතාව. ප්‍රදීප් නන්දන මහත්තයා සජීවීකරණය කරපු මහදෙන මුත්තා.
හොඳමයි යාළුවනි. අපි අද සමුගන්නයි මේ ලෑස්තිය. ඉතින් නැවතත් ලබන සතිය හමුවෙමු. මේ කිටියෝ, ටොමියෝ, අද දවසේ අවවාදය දුන්නේ නැහැ නේද? ආ, මේ අපේ අතුල මහත්තයනේ. ඔබතුමාම අවවාදේ කියන්නකෝ. අද දවසේ අවවාදය තමයි උගත මනා ශිල්පයමයි මතු රැකෙන. ඒ කියන්නේ මනාව හොඳින් ඉගෙන ගන්න. කොයි ශිල්පයත් අනාගතයට වටිනවා. බොහොම ස්තුතියි. එහෙනම් ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්. ආයුබෝවන්.